ආයුබෝවන් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව දැන් ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා මේ දැන් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක යම් ප්‍රමාණයකට අපේ සාර්ථකත්වයක් ලබලා තියෙනවා එතකොට ජපානය වගේ රටවල් ඒගොල්ලන්ගේ සම්පූර්ණ සහයෝගය දීලා තියෙනවා ඉන්දියාවත් නිල වශයෙන් ප්‍රකාශ කරන්න තියෙනවා ඒගොල්ලන්ගේ සම්පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාව අරන් තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්න සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා එතකොට පැරිස් සමාජයේ සම්පූර්ණ සහයෝගය දෙන්න යනවා කියලා न्यूज तिबुना एक वसर दहायक वगे लुकू सहनिया लबा दिन बलापुर चीन अभी लुकमनाहिमिया चीन श्रीलंका राज्य लुकमनाहिमिया चीन वसर दिखा सहन काल तीन दिब्बे एक प्रमाण वील तमरी काव्य दिब्ब कुहमारी वसर दिखा तम ये दंट की तीन कुहमे कुहमारी संपूर्ण सारांश नयहिमी नय विधि अट ग සල්ලි ප්‍රතිවිහගත කරන යම් කිසි සාර්ථකත්වයකට ප්‍රෝග්‍රස් එකකට ඇවිල්ලා තියෙනවා. එතකොට එතනින් පස්සේ මේ අන්තර්ජාතික ස්වයරීත්ව බැඳුම් කර ISB International Sovereign Bonds කියන මේ අරන් තියෙන Sovereign Bonds මේ ජාත්‍යන්තර ස්වයරීත්ව බැඳුම් කර එතකොට ඒගොල්ලන්ගේ ඒ ඉන්වෙස්ටර්ස්ලා එකතු වෙච්ච මේ කමියුනිටි එකක් නැත්නම් මේ එකතු වෙලා හදාගත්ත සමාජයකින් නිකුත් කරපු නිල ලිපියක සඳහන් වෙලා තිනවා ඒගොල්ලොත් මේ සක්‍රීයව මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දායක වෙන්න කැමතියි කියලා. එතකොට ඒත් එක්ක මේගොල්ලෝ දාලා තිනවා මේ ලිපියේ ඔෆිෂියලි IMF එකට ලියවපු ලියුමේ එතකොට මේ අන්තර්ජාතික ණය ස්වයරීත්ව බැඳුම් කර ඒවා ප්‍රතිව්‍යුහගත කරන්නේ කරනවා නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්. එහෙම නැත්නම් දේශීය ණය වල පිරසාරභාවය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට අපේ අන්තර්ජාතික ණය සහ අන්තර්ජාතික ස්වයරීත්ව බැඳුම් කර විතරක් නෙවෙයි තා ඉහළ ප්‍රතිශතයක් තියෙනවා දේශීය ණය. එතකොට අන්තර්ජාතික ණය සහ අන්තර්ජාතික ස්වයරීත්ව බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කරන්නේ කරනවා වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් කරන්න වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරොත් මේ දැන් බංකොලොත් වෙලා තියෙන රටට ඒක ලොකු ආර්ථිකයට ලොකු පහරක් වෙන්න පුළුවන් බැංකු පද්ධතිය කඩාවැටෙන තත්ත්වෙට නොත් පත් වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔයක තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අපි දැනගමු මොකද්ද දේශීය ණය කියන්නේ. දේශීය ණය කියන්නේ බැංකු වලින් මිනිස්සුන්ට දීලා තියෙන ණයද නැත්නම් මිනිස්සු බැංකු වලින් අරන් තියෙන බැංකු හෝ මූල්‍යාචන වලින් අරන් තියෙන ණයද आयोजक සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්නත් පුළුවන් මම පැහැදිලි කරන්නක වෙන්නේ කොහොමද කියලා ශ්‍රී ලංකා රජය අරන් තියෙන ණය තමයි මේ දේශීය ණය කියලා කියන්නේ. එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුව විවිධ රජයේ පාර්ශ්ව මේ වලින් අරන් තියෙන ණය. එතකොට සාමාන්‍ය මිනිසුන්ගෙන් අරන් තියෙන ණය කියන්නේ මොනවාද? භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර. ඒවා තමයි ඇත්තටම ණය. ඒ අපි ආණ්ඩුවට දෙන ණයක් තමයි භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර කියලා කියන්නේ සරලව. අපි යම් කිසි පොලියකට ශ්‍රී ලංකා මහ බැංකුවට දෙනවා අපේ සල්ලි. එතකොට භාණ්ඩාගාර බිල්පත් කියන්නේ කෙටි කාලීන ණයක් වගේ. භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ දීර්ඝ කාලීන ණයක් වගේ. භාණ්ඩාගාර බිල්පත් මාස 3 මාස 6 අවුරුද්ද භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ඊට වැඩි ගණන් අවුරුදු 10 20 30 වුණත් වෙන්න පුළුවන්. එතකොට සහ ඊට අමතරව ශ්‍රී ලංකා ආණ්ඩුව රජයේ සහ පෞද්ගලික බැංකු වලින් අරන් තියෙන ණය. ඒවත් දේශීය ණය ගණනට තමයි වැටෙන්නේ. ඊට අමතරව තියෙනවා අපි EPF එක සේවක අර්ථසාධක කර මුදලෙන් අරන් තියෙන ණය. ඒවත් දේශීය ණය. එතකොට තව ඊට අමතරව තියෙනවා ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් කියලා සංවර්ධන බැඳුම් කර කියලා කියන්න පුළුවන්. එතකොට ඒවා ගොඩක් වෙලාවට USD වලින් ඩොමිනේට් වෙන ඒවා. එතකොට ඒවා ඒ විදිහ ඒ වගේ කීපයක් තියෙනවා. මේ මිනිස්සු බැංකු වලින් අරන් තියෙන ණය නෙවෙයි. මේ කියන්නේ ශ්‍රී ලංකා රජයේ විවිධ පාර්ශ්ව වලින් අරන් තියෙන ණය තමයි මේ දේශීය ණය කියලා කියන්නේ. ඒක තමයි මේ ප්‍රතිසංවිධානයේ රීඕගනයිස් කියන වචන තමයි ISB මේ කමියුනිටි එකෙන් දීපු ලියුමේ තියෙන රීස්ට්‍රක්චර් කියන එකනේ. ප්‍රතිව්‍යුහගතක රීඕගනයිස් කියන්නේ නැවත සංවිධානය කිරීමගේ අර්ථයක් එන්නේ. එතකොට මේකේ තේරුම තමයි එතකොට සංවිධානය හෝ ප්‍රතිව්‍යුහගත කරන එක මොකක් හරි වෙනසක් කරනවා නම් කරන්න පුළුවන් විදි මූලික වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි පොලිය. එතකොට අපේ භාණ්ඩාගාර බිල්පත් අපි දාලා තියෙන එකේ අපි 30% දෙන්න අපි
එකඟ වුණා. හැබැයි අපිට 130ක් දෙන්න බෑ දැන් මේ තියෙන තත්ත්වයන් රට බංකුළු. අපිට සල්ලි නැහැ. අපි 115ක් දෙන්න 10ක් දෙන්නම් එන්න පුළුවන්. ඒක රේට් එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අපි මාස 3කට ඕගොල්ලෝ දාලා තින්න අපිට මාස 3කට දින එක දෙන්න විදිහක් නැහැ. සල්ලි නැති හින්දා අපි මාස 6කට එහෙම නැත්නම් අවුරුද්දකට ඉපක් හරි ඒ වගේ කාලය දික් වෙන්න පුළුවන්. කාලය දික් වෙන්න පුළුවන්. ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන්න පුළුවන්. අපි ඒකට සාමාන්‍යයෙන් කූපන් රේට් එක කියලා කියන්නේ. ඉන්ට්‍රස්ට් රේට් එක කියනවා බාන අගරමින් පදනම් කර කතා කරනකොට කූපන් කියන වචන තමයි අතර පාවිච්චි කරන්නේ ටර්මිනොලොජි සහ එතකොට ඔය දෙකක් කිව්ව එකක් ඉන්ට්‍රස්ට් රේට් එක හෝ කූපන් රේට් එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලය එන එක ඩියුරේෂන් එක වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා හෙයා කට් එක ණය අඩු කරන්න අපි ලක්ෂ 5ක් අපි හිතමුද අපි බණ්ඩාකර බීපතක් දැම්මා ලක්ෂ 5ක ෆේස් වැලියු එකක් බලාපොරොත්තු වෙන අපිට ලගේ ඒගොල්ලෝ කියන ලක්ෂ 5 දෙන්න විදියක් නැහැ දැන් අපිට බංගලොත් දෙලා අපි ඕවා ලක්ෂ 3ක් දෙන්න ඒක තමයි ලොකුම පහරක් වෙන්නේ දැන් ඕක සාමාන්‍ය මිනිසුන්ට වෙන්න පුළුවන් බණ්ඩාකර බීපත් බඳින් කර ආශිතව කතා කරොත් බැංකුවල මේකත් නැත් ඔහොමම කපා හරින්න කිව්වොත් එතකොට ඒක මේ ලොකු ප්‍රශ්නයක් වෙනවා බැංකු පද්ධතියට එතකොට පේනවා බලන්න තවදුරටත් අර බණ්ඩාකර පිළිපත් බණ්ඩාකර බැඳුම් කර කියන ඒවා රිස්ක් ෆ්‍රී නෑ රිස්ක් ෆ්‍රී නම් පොලිය අඩු වෙන්නේ බෑ දැන් පොලිය වැඩි නම් අනිවාර්යෙන් රිස්ක් එක වැඩි රිස්ක් ෆ්‍රී නෑ අපි ඉස්සර රිස්ක් ෆ්‍රී කියලා කිව්වේ ඇයි එතකොට අපිට අපි හදිස්සියේ ආණ්ඩුවට සල්ලි නැතුනොත් සල්ලි අච්චු ගහලා දෙන්න පුළුවන් සල්ලි අච්චු ගහලා හරි හෝ වෙන විදිහකින් ලංකා ආණ්ඩුවට ඉඳලා සල්ලි හොයාගෙන දෙන්න පුළුවන් දැන් ආණ්ඩුවට ණය දෙන්නේ නැහැ දෙන්න කියන්නේ අන්තර්ජාතික ණයක් නැහැ දේශීය ණයක් නැහැ මුකුත් නැහැ සල්ලි අච්චු ගැසීම පමණයි තියෙන පිළිතුර හැබැයි දැන් IMF rules වලට අනුව හිතුව විදිහට සල්ලි අච්චු ගන්න දෙන එකක් නැහැ තියෙන IMF conditions මත එතකොට ඒක බණ්ඩාකර බිල්පත් වලත් දැන් සෑහෙන risk එකක් තියෙනවා අනිවාර්යෙන් පොලිය වැඩි වෙනවා කියන්නේ ඉතින් අර ඉස්සර risk ඒවා දැන් මේ බංකොලොත් වීම සහ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක විකෘතිතාවයකට පත් වෙලා ඒවා දැන් risk එන්න තත්ත්වයට වැඩි වෙනවා එන්න අපේ තියෙන තත්ත්වය අනුව එතකොට රජයේ බැංකුත් ඉස්සර අපි රජයේ බැංකු කියන්නේ සම්පූර්ණ සුරක්ෂිතයි කියන්නේ රජයේ බැංකු සුරක්ෂිත නැහැ තවදුරටත් රජයේ බැංකුවල තමයි සුරක්ෂිතභාවය අඩු වෙන්නේ හදිසියේ දේශීය නැහැ ප්‍රතිවිරෝධ කරන්නේ කරත් මොකද රජයේ බැංකු වලින් තමයි ආණ්ඩු විශාල වශයෙන් ණය ආරම්භ තියෙන්නේ එතකොට ඒගොල්ලන්ට වෙන හානිය වැඩි සාමාන්‍ය පෞද්ගලික බැංකුවක් හෝ මූල්‍ය ආයතනයකට වඩා පෞද්ගලික බැංකුවල නතරන් තියෙනවා මේක බැංකු පද්ධතියෙන්මනේ මේක වෙන්නේ විශාල වශයෙන් අපිට බලපෑම එන්නේ රජයේ බැංකුවට එතකොට හදිසිය මෙහෙම අපි හිතමු වර්ස් කේස් අපිට දැන් මෙතන වෙන්නේ ලංකා ආණ්ඩුව පුළුවන් තරම් සාකච්ඡා කරන්න ඕනේ මේ දේශීය නැහැ ප්‍රතිව්‍යුහගතකරණය නොකර ඉන්න බැරිම තැනක් ආවොත් අඩුම බලපෑම අනුව ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න. එතකොට ඒත් බැරි වෙලා අපිට මේ සම්පූර්ණ අපේ හැයකට මේ ණය කපා හැරීම කාලය දික් කිරීම සහ පොලිය අඩු කිරීම යම් ප්‍රමාණයකට දරා ගන්න පුළුවන් වේ. හැබැයි ණය කපා හැරියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බැංකු පද්ධතියේ කඩාවැටෙන තත්ත්වෙටම පද්ධතියෙම. එතකොට වෙන්නේ ඒගොල්ලන්ට ඒ කපාහැරපු සල්ලි හොයාගන්න වෙන්නේ වෙන එක්ක පිටරට ආයෝජකයෙක්ගෙන් ඒ වගේ කාගෙන් හරි. එතකොට පිටරට ආයෝජකයන්ට ලංකාවේ බැංකුවල අයිති අය මේ ලොකු ප්‍රවණතාවයකුත් එතන තියෙනවා. කොහොමත් ගොඩක් කියන්නේ බැංකු මුල් ආයතන පිටරට ආයෝජක ඉන්නවා. මං කියන්නේ වැඩි ප්‍රතිශතයක් යාමේ හැකියාවක් තියෙනවා. එතකොට කොහෙන් හරි ඒගොල්ලෝ සල්ලි හොයාගන්න එපයි අපි මෙන්න මේ ණයවලි කපාහැරපු සල්ලි. ඉතින් එතකොට මේ ප්‍රාග්ධනයේ ඒගොල්ලන්ගේ කැපිටල් එක වෙන කොහෙන් හරි හොයාගන්න වෙනවා. ලංකාවේ ආයෝජකෙක් හිටියොත් හොඳයි එහෙම නැත්නම් පිටරට ආයෝජකෙක් හිටියත් හොඳයි මේ ලංකාවේ ආයෝජකෙක් හිටියොත් වඩාත් හොඳයි පිටරට ආයෝජකෙක් වුණත් ඉතින් ප්‍රශ්නයක් නැහැ ප්‍රාග්ධනයේ හොයාගෙන නැත්නම් දැන් උපදෙති කඩා වැටෙනවා හැබැයි තාම කියන්නේ පුද්ගලික බැංකුවල සහ ඒ පුද්ගලික බැංකුවල නම් ඉතා ඉහළ විශ්වාසනීයත්වයක් තියෙනවා රාජ්‍ය බැංකුවලත් තාම බැංකු පද්ධතිය ගැන විශ්වාසනීයත්වයක් තියෙන නිසා එහෙම හොයාගන්න බැරි වෙන එකකුත් නැහැ හැබැයි ඒක ලොකු පහරක් වදිනවා බැංකු පද්ධතියටම සහ ශ්‍රී ලංකාවේ මුළු ආර්ථිකයටම එතකොට මේ එහෙම මුකුත් බය කරන්න එහෙම නෙවෙයි මේ දැනුම අරන් තියාගන්න එක වටිනවා අපේ මූල්‍ය සාක්ෂරතාවය හදාගන්න එක වටිනවා දැන් කවුරුත් ගිහිල්ලා මේ බණ්ඩාකර බිල්පත් ඉල්ලන්න එපා මේ ටික විකුණන්න ඕනේ ඔක්කොම ඉවරයි කියලා එහෙම දැනට ප්‍රශ්නයක් නැහැ වෙයි එහෙම වෙන්න පුළුවන් කියලා දැනගෙන ඉන්න එක හොඳයි ඉස්සරහට ආයෝජන කරනකොට ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ මේ වෙලාවෙ ගිහිල්ලා කිසිම බැංකුවකින්වත් වණ්ඩාකර බිල්පත් විකුණන්නවත් බැනු කර විකුණකෝ මේ එහෙම කරන්න සූදානම් වෙන්න එපා එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක නිසා මේ හැබැයි මේක දැනගෙන ඉඳීම නුවණට හුරුයි කියන එක තමයි කියන්න පුළුවන් ඉතින් ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දේශීය ණය කියන්නේ මොකක්ද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හෝ ප්‍රතිසංවිධානය කියන්නේ
කිරීමෙන් අදහස් වෙන්නේ මොකද්ද සහය එකෙන් බැංකු පද්ධති නිසා රටේ ආර්ථිකයට වෙන්න පුළුවන් බලපෑම තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරේ කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි ඊළඟ වීඩියෝ එකේ කමෙන්ට් සුබ දවසක් ආයුබෝවන්.